Right, boys, welcome to the show. ඉතින් ඔන්න අපි අද episode එක පටන් ගන්න යන්නේ අද special topic එකක් ගැන තමයි අපි කතා කරන්න සූදානම්ින් ඉන්නේ. විදු වෙනකල් තමයි මම මේ පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. එතකන් මම පොඩ්ඩක් practice කළා. ආ, මොකද විදු කරන්නේ? මම මේ cricket practice කරනවා. මොකක්? ඇයි අවුල්ද? මේ ඒකෙන් වැඩක් නැහැ. ඔයා දන්නේ නැති record එකක් ගැන මම කියන්නයි යන්නේ. ඔයාලට West Indies tour එකේ කියන්න miss වෙච්ච record එකක් ගැන තමයි මම දැන් කියන්න last වෙන්නේ. දැන් සුරංග ලක්මාල් ඒ ටුවර් එකේ ඉන්න එක විකට් පහක් දැම්මනේ වඩ මතකනේ ඔව් එතකොට එයා අන්න ඒ විදිහට විකට් පහ ගානේ එයාගේ ටෙස්ට් කැරියර් එකේ අවස්ථා හතරකදී 4 ටයිම්ස් එයා ෆිෆර්ස් දාලා තිනවා හරි එතකොට මේ හැම ෆිෆර් එකක් ඇතුළෙම හේරයි ඉඳලා තිනවා කොහොමද ඒක බොරුනේ හේරෙක් කොහෙද ඒකේ හිටියේ හේරා රිටයර් වෙලා කොච්චර කාලද නෑ 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 ඊ හේරා ගැන නෙවෙයි මම කියන්නේ මෙන්න මේ හේරා ගැන ඒ කියන්නේ එයා විකට් පහ ගානේ ගත්ත හැම අවස්ථාවකම ඊ විකට් පහ ඇතුලේ FIFA එක ඇතුලේ ඒ ටීම් එකේ කැප්ටන්ව අවුට් කරලා තියෙනවා අන්න ඒකයි මම මේ හේරා කියලා කිව්වේ කිං කිං නේ යාත්නේ කැප්ටන් එතකොට ඒකයි එහෙම කිව්වනම් ඉවරනේ ඉතින් හේරා හේරා ගෑවට කවුද දන්නේ අයියෝ කම් ඔන් විදු ඒක යාට රිලේටඩ් නේ සෝ ඒකේ එහෙම කිව්වමනේ පොඩි ගතියක් ඒකේ තියෙන්නේ තේරෙන්නේ නැද්ද ඔයා ඔය මේ හින්ට් ගහන්නේ අර ඉංග්ලන්ඩ් ටුවර් එකේ ඩ්‍රෙසින් රූම් එකේ කාඩ් ගහපු සිද්ධියටනේ ඔයාලා වගේ කට්ටියට මෙච්චර කල් ගිහිල්ලත් මේක තේරුම් ගන්න බැරි එකනේ ප්‍රශ්නය විදු අයිය දැන් ඔයා කියන්නේ එතකොට ඒගොල්ලෝ මේකේ ක්‍රෙඩ් ඩ්‍රෙසින් රූම් එකේ කාඩ් ගහපු එක හරි කියලාද එහෙමද කියන්නේ කයි යන්නනේ මෙහෙමයි ඒක හරිද වැරදිද කියන එක සාපේක්ෂයි සාපේක්ෂයි සාපේක්ෂයිලු මේ අයියෝ මේ සාපේක්ෂතාවාදී ගැන කතා කරනවා මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ද නිකම් මේ වැනෙන උත්තර දෙන්න එපා විදු නේ හරිනම් හරි වැරදිනම් හරි මොකද්ද නිකම් මේ ඊට වැනෙන සාපේක්ෂ ඔයාට පොඩ්ඩක් අහගෙන ඉන්න පුළුවන් නම් මම ඒක පැහැදිලි කරන්න ආ කොහොමද ඒක හරි 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 ඔයා කියන්නකෝ බලන්න මොකද්ද කියන්නේ කියලා දැන් මෙහෙමනේ අවිදු මේකේ කතා දෙකක් තියෙනවා එකක් තමයි මෙතන ඇත්තටම උනේ මොකද්ද කියන එක අනිත් එක තමයි මේක මිනිස්සු දකින විදිහ දැන් සාමාන්‍යයෙන් ටෙස්ට් ස්කොඩ් එකේ ඉන්නේ 15 දෙනයි එතකොට මේකෙන් 11 දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා 4 දෙනෙක් ඩග්අවුට් එකේ ඉන්නවා එතකොට මේ කට්ටියකින් කාටවත් වෙන වැඩක් කරන්න වෙලාව නැහැ මේ 15 දෙනාම මැච් එකට ෆුල් ඇටෙන්ෂන් දීලා තමයි ඉන්නේ හැබැයි මෙතනදී මේ කොවිඩ් එකත් එක්ක ආපු තත්ත්වෙත් එක්ක මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා මේ වෙලාවේදී ස්කොඩ් එකේ හිටිය 23 දෙනෙක්. එතකොට මේ 23 දෙනාගෙන් මැච් එකට රිලේටඩ් හිටියේ 15 දෙනෙක් විතරයි. අපි 23ක් ස්කොඩ් එකට නම් කරලා තිබුණාට මේ මැච් එකට අදාළව අපි 15 දෙනෙක් නම් කරනවා. මෙන්න මේ 11 දෙනා තමයි ක්‍රීඩා කරන්නේ. මේ 4 දෙනා තමයි අතිරේක ක්‍රීඩකයෝ කියලා. ඉතින් එතකොට 11 දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ හිටියා, 4 දෙනෙක් ඩග්අවුට් එකේ හිටියා. ඊට අමතරව අර 23න් තව 8 දෙනෙක් ඉතුරු වෙලා හිටියානේ. ඒගොල්ලෝ මේ මැච් එකට අදාළ නැහැ. ඉතින් ඒගොල්ලෝ තමයි ඔය ඩ්‍රෙසින් රූම් එකෙත් නෙමෙයි ඩ්‍රෙසින් රූම් එකට උඩින් තිබිච්ච විවේකාගාරයේ හිටියේ. මොකද ඒගොල්ලෝ බබල් එකක් ඇතුලේ හිටපු නිසා එයාලට ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්න විදිහක් තිබුණේ නැහැ. ඔන්න ඕක තමයි කතන්දරේ. හරි හරි හරි. ඕ දැන් ඕයන් මට වැඩ නැහැ. හරි ඔයා දැන් ඔයා කියන්නේ දැන් එයාලා කාඩ් ගහපු එක හරිද? එහෙමද කියන්නේ? දැන් මෙහෙමනේ අවිදු. දැන් ඔය ක්‍රීඩකයෝ ටික ඔය මැච් එක තිබිච්ච දවස් පහේ තිබිච්ච සෙෂන් 15 මේ ඒගොල්ලෝ මේ කාඩ් ගැහුවේ නැත ඕමි ගැහුවේ නැහනේ. දැන් ඔතන තියෙන ප්‍රශ්නේ මේ අපි එක වීඩියෝ එකක තියෙනච එක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඕකම කියව කියව ඉන්නවා. ඉතින් හරි දැන් මම ඔයගෙ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් මැච් එකක් අතරේ ඒ කියන්නේ එක දවසක් ඉවර වෙලා රෑ ක්‍රීඩකයෝ බිව්වොත් ඒක හොඳයිද නරකද? ඔක අහන්නත් දෙයක්ද? හොඳ වෙන්නේ කොහොමද? පට්ටම වැරදි වැඩක්නේ. ඉතින් ඕක අනිවාර්යෙන් දැන් ඉන්නේ උන් ඕක අනිවාර්යෙන් කරනවා ඇති. අන්න ඒකට ඉස්සර අන්න ඩිසිප්ලින් තියෙන්න ඕනේ ක්‍රිකට් උනහම. ආ මේ වම එකම සාධාරණීකරණය කරන්න එනවා. අන්න ඒක තමයි අවිදු මම කියපු දෙවෙනි කාරණේ. මේක සාපේක්ෂයි කියන එක. දැන් ඔයා බැලුවනම් අර 96 ලෝක ශූරය ආපු ලෙජන්ඩ්ස්ලා ආපු ටීවී ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා පහුගිය දවසක. ඒකෙදි කියනවා චමින්ද වාස් සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එක මැච් එකක සිම්බාබ්වෙ කණ්ඩායම හොඳටම ලකුණු අතර ඉන්නවා කඩලු 3ක් විතර එයාලගේ බිඳ වැටලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අර්ජුන රණතුංග එදා රෑ වාස්ටත් ප්‍රමෝද්‍යටත් කතා කරලා ඉවර වෙලා තදින් දෝෂාරෝපණය කරනවා මේ ඇයි මේ විකට් එක ගන්න බැරි වුනේ කියලා. ඊට පස්සේ කියන ඔන්න වයින් බෝතලයක් තියෙනවා ඕන්නම් පොඩි වයින් ෂොට් එකක් ගන්න කියලා ඉවරලා මේ අර්ජුන රණතුංග යනවා වොෂ් එකක් දාගෙන එන්න වොෂ් රූම් එකට. ඊට පස්සේ දැන් අර්ජුන ආපහු එනකොට
මේ දෙන්න කතාවෙන් කතාවෙන් මුළු වයින් බෝතලේම හිස් කරලා. ඉතින් ඔය සිද්ධිය දැන් ඒක ලොකු දැන් ප්‍රශ්නයක් නෑ ඒක කිව්වට. ඊට පස්සේ මොකද ඔවුන් දෙන්න ඊළඟ දවසේදී පන්දු යවලා අර කඩුළු ටික සේරම දවා ගන්නවා. ඉතින් ඒ නිසා ගැටලුවක් නෑ. දැන් මේ කතාව එළියේ කිව්වට ප්‍රශ්නෙකුත් නෑ. ඉතින් මේක වෙන්නේ අර ප්‍රතිපලෙත් එක්ක. ඒ එතනදී ඒගොල්ලෝ සාර්ථක වුණා නම් එතන ඒ පිටිපස්සේ වෙච්ච ඕන දෙයක් ඊට පස්සේ ඒව වීර කතා බවට පත් වෙනවා. හරි විනෝදාත්මක කතා බවට පත් වෙනවා. ඉතින් හැබැයි දැන් මේ 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 කාඩ් ගහන සිද්ධිය එළියට එන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මැච් පරදින වෙලාවක. එක දිගටම මැච් පරදිලා ඒ වගේම ජයග්‍රහණයක් නැතුව නැත්තම් ඩ්‍රෝ වෙලා දිනන්න තිබ්බ මැච් ඩ්‍රෝ කරගෙන ඔන්න ඔය වගේ තත්වයක තමයි මේ කාඩ් ගහන සිද්ධිය එළියට එන්නේ. ඉතින් අර ඒ වගේ පසුබිමක කරන ඕනෙම දෙයක් වැරදි දේවල් විදිහට තමයි දකින්නේ. දැන් අපි ගත්තොත් 96 ලෝක කුසලානය දිනපු වෙලාවේ එදා උදේ ක්‍රීඩකයෝ ගිහිල්ලා ඉවර වෙලා මේ කාපට් ගත්ත කියන එක හරි ප්‍රසිද්ධ කතාවක්. හැබැයි දැන් එහෙම මැච් එකක් තියෙද්දි ඔන්න කොහේ හරි එළියට ගියා කිව්වනම් ඒක මාර ලොකු අපරාධයක් විදියට තමයි දකින්නේ. ඉතින් අර මේ හැමදේම සාපේක්ෂයි. මොකද මේක දිනන වේලාවක කරන ඕන දෙයක් අවුලක් නැහැ. ඒක එතකොට ඒක හොඳ දෙයක්. ඒක ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හැදෙන ඔය වගේ විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. හැබැයි පරාජය වෙන වේලාවක කරන පොඩි දෙයක් වුණත් ලොකු වැරද්දක් විදියට තමයි මිනිස්සු දකින්නේ. ඒක ඒක මිනිසුන්ගේ ස්වභාවය. ඒක වරදක් නෙවෙයි. දැන් අපිද ඔය වගේම තව සිද්ධියක් තියෙනවා. සංගමහේල වාර්තාගත සම්බන්ධතාවය තියෙනවනේ දකුණු අප්‍රිකාවට එරෙහිව. එතකොට ඔය සිද්ධියේදී පස්සේ කාලෙකදී රූපවාහිනී සාකච්ඡාවකදී අහනවා ඔයාලා දෙන්න මොනවද එදා ග්‍රවුන්ඩ් එක මැද්දේදී කතා කළේ කියලා. ඉතින් සංගම එතකොට උත්තර දෙනවා අපි දෙන්න කතා කළේ රැට කන්නේ මොනවද, රැට මොන කඩෙන් කෑවොත්ද හොඳ, අන්න ඔය වගේ දේවල් තමයි අපි කතා කළේ. මොකද අපිට ඕනේ වුණා අර මැච් එකේ ප්‍රෙෂර් එක ඔලුවට ගන්නෙ නැතුව සාමාන්‍ය දේවල් කතා බහ කරලා අපේ ප්‍රෙෂර් එක රිලීස් කරගෙන සාමාන්‍ය ගේම් එකක් විදිහට මේක සෙල්ලම් කරන්න අපිට අවශ්‍ය වුණා කියලා. ඉතින් ඔය වගේ විවිධ දේවල් ක්‍රීඩකයෝ තමන්ගේ පීඩනය කළමනාකරණය කරගන්න එක එක උපක්‍රම යොදා ගන්නවා. ඉතින් සමහර වෙලාවට දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම අපි කතා වුණේ මේ දේවල් ගැන කියලා දැන් මේක කියන්න පුළුවන්. ඔය ග්‍රවුන්ඩ් එකමද දේවද කතා කරන්න ඕනේ, මේ මැච් එක ගැන එපා කතා කරන්න. ඉතින් අර මේක හැම වෙලෙම එහෙම දෙයක් නැහැ. තමන්ගේ මානසිකත්වය හදාගන්න විවිධ දේවල් ක්‍රීඩකයෝ කරනවා. හරි හරි හරි. දැන් වායි කියන්නේ ඒ කියන්නේ කාඩ් ගැහුවට අවුලක් නැහැ කියන එකනේ. ඒකනේ නෑ නෑ විදු මම එහෙම කියන්නේ නැහැ. හැබැයි මේ මේ ක්‍රීඩකයන් මම කලින් කිව්වා වගේ එක එක්කෙනා එක එක විදිහයිනේ. දැන් සමහරු ඉන්නවා ඒගොල්ලෝ මැච් එකේ ඉන්නකොට මැච් එකෙන් ඇස් අහකට ගන්නෙම නැහැ. මොකද ඒගොල්ලන්ට එහෙම වුණොත් ඒ මැච් එකේ ටෙන්ෂන් යනවා. ඊට පස්සේ එයාලට හරියට සෙල්ලම් කරන්න බැරි වෙනවා. හැබැයි තව සමහරු ඉන්නවා ඒගොල්ලෝ කැමති නැහැ මැච් එකේම ඉන්න. එයාලා පොඩ්ඩක් සින්දුවක් අහලා රිලැක්ස් වෙන්න, එහෙම නැත්නම් මොන හරි කාලා බීලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඒගොල්ලෝ කැමති. තවත් සමහරු ඉන්නවා එහෙම වැඩිය කතා බහක් නැතුව පැත්තකට වෙලා ඉන්නවා. සවස් සමහරු ඉන්නවා හෙට මෙහෙට ඇවිද ඇවිද පොඩ්ඩක් කතා බහ කරලා පුහුණු කරයක විවිධ දේවල් කතා බහ කරලා තමන්ගේ පීඩනය නිදහස් කරගන්න කට්ටිය ඉන්නවා. ඉතින් අර එක එක්කෙනා පුරුදු වෙලා ඉන්නේ එක එක විදිවලට. ඉතින් දැන් අනිත් එක දැන් අපිට පේන්නේ ඒගොල්ලෝ මේ සෙල්ලම් කරන කාලය විතරයි. ඔය පැය 7 නැත්තම් පැය 8 විතරයි අපි දකින්නේ. හැබැයි ඒගොල්ලෝ මුළු ජීවිත කාලෙම කරන්නේ මේ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන එක. ඉතින් ඒක නිසා ඔය වගේ වෙලාවක පොඩි වෙනත් දෙයකට ඔළුව යදෙව්වා කියන එක මම නම් එහෙම ලොකු වරදක් විදිහට දකින්නේ නැහැ. ආහ දැන් එතකොට ඔයා කියන්නේ මොනව කළත් කමක් නැහැ, මැච් එක අතරේ ඕන වැඩක් කළාට කමක් නැහැ, මැච් එක දිනනවා නම් අවුලක් නැහැ. එහෙමද? අන්න හරි අවිදු. ඔයා ආව පොයින්ට් එකට. ඒ කියන්නේ මැච් දිනනවා නම් මොනව කළත් අවුලක් නැහැ කියන එක නෙවෙයි. මැච් දිනනවා නම් ක්‍රීඩකයෝ මොනව කළත් ප්‍රේක්ෂකයන්ට ඒක අවුලක් නැහැ. ප්‍රේක්ෂකයෝ දකින්නේ ආ නියමයි යා. දැන් අපි හිතමු ඔතන වෙන මොනව හරි උඩරට නැටුන් නටනටා හිටියා කියලා. දැන් උඩරට නැටුන් නැටුවත් මැච් එක දිනුවා නම් එහෙනම් කියන්නේ ෂබ් බලන්නකො අපේ කට්ටිය මේ හොඳට මෙයා කරලා අර නටනටා ඉඳලා මැච් එක දිනුවේ ගේමක් නැතුව කියලා. හැබැයි මැච් එක පැරදුනහම මේගොල්ලෝ මොනවද කරන්නේ? මේ ප්‍රැක්ටිස් කරන්න එපා මේ වෙලාවේ නටනටා ඉඳලා හරියනවද? ඔය වගේ දේවල් තමයි කියන්නේ. ඉතින් ඒක නිසා තමයි අපිදු මං කලිනුත් කිව්වේ මේක සාපේක්ෂයි. හරි 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 කොහොම හරි අන්තිමට ඉතින් අපිනේ වැරදිනේ. ඔයා කියන්නේ මේ මැච් බලන අපි වැරදියි කියලානේ. ඒකනේ දැන් ඔය කියන්නේ. හරි හරි හරි. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා මොන වුණත් අර ඒ කාඩ් ගහපු දෙන්න වෙස්ට් ඉන්ඩීස් සීරීස් එකේ නම් හොඳට කළා. ඉතින් ඇත්තටම අන්න ඒක තමයි අපිදු. දැන් අපේ සමාජෙත් මිනිස්සු ඉන්නවා ඒගොල්ලොත් විවිධාකාරයිනේ. දැන් බොහෝ දෙනෙකුට නරක තමයි මතක තියෙන්නේ. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. හොඳ දෙයක් කළොත් මතක නැහැ. දැන් සුරංග ලක්මාල් එක දිගට මේඩන් ඕවර්ස් 6ක් දැම්මා කියන එක, ඒ වගේම තරග කීපයකදී ආ ඒ විදිහට මේඩන් ඕවර්ස් දාලා තිනවා, ඒකෙන් ප්‍රෙෂර් එක බිල්ඩ් කරලා තිනවා. මේ දේවල් සාමාන්‍යයෙන් මතක හිටින්නේ නැහැ. ඒ වගේම විකට් 5ක් 6ක් ගත්ත වෙලාවල් මතක හිටින්නේ නැහැ. හැබැයි මොනවා හරි අර වැරදියට කියපු දෙයක් තමයි මතක හිටින්නේ. දැන් කුසල් මෙන්ඩිස් මයික් එක උදුරගෙන
ක්‍රිකට් දන්න අය ගැන කිව්වා කියන එක මතකයි. හැබැයි කුසල් මෙන්ඩිස් ගහපු 100 ඒවා 50 ඒවා බොහෝ දෙනෙකුට මතක නැහැ. ඉතින් ඕක කුසල් මෙන්ඩිස්ට විතරක් නෙමෙයි විවිධ ක්‍රීඩකයන්ට ඕක ඔය විදිහේ තමයි. මොකද අර මිනිස්සුන්ට නිකන් හිත රිදෙන දෙයක් වගේ කිව්වොත් ඒක හැමදාටම මතක හිටිනවා. ඉතින් ඒක ප්‍රේක්ෂකයන්ගේ වරදකුත් නෙමෙයි. මොකද ඔවුන් මේ වටපිටාවේ තියෙන හැම දෙයක්ම පිළිබඳව අවබෝධයක් නැහැනේ. ඔවුන් දකින්නේ මේ ටීවී එකෙන් මැච් එක යනවා ඒ ටික විතරයි බොහෝ දෙනෙක් දකින්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතවල වෙන වෙන වැඩ තියෙනවා කරන්න. ඉතින් ඒක නිසා මේක ගැන මිනිස්සුන්ට අපි ලොකු වැරදක් කියන්න බෑ. හැබැයි ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මොකද්ද මෙතන වෙන්න පුළුවන් කියලා. මොකද අපි හරියට දෙයක් දන්නේ නැතුව කාට හරි චෝදනා කරනවට වැඩිය මේ හොඳ දේ තමයි එක්කෝ ඒ ගැන නිහඬව ඉන්න ඕනේ. එහෙම නැත්නම් හරියට අපි මේ පිළිබඳව දැනගෙන කතා කරන එක තමයි වැඩිය හොඳ. හරි දැන් අවිදු ගොඩක් ප්‍රශ්න මගෙන් ඇහුවනේ. දැන් මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් බොහෝ දෙනෙක් අහලා තිබුණා අවිදු කියන්නේ කවුද කියන එක. ඉතින් ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. සමහරව අහලා තිබුණා අවිදු විදු කියන්නේ දෙන්නම එක්කෙනෙක්ද කියලා. ඉතින් ඔයා කවුද කියන එක ගැන අපි පොඩ්ඩක් දැන් කතා කරමු. ආ ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මිනිස්සු ඔය. කැමරා ඔෆ්. මොකද්ද අවිදු ඒ කරපු වැඩේ? ඔයගේ ෆෑන්ස්ලා දැන් මොනවද හිතන්නේ? දැන් නෑ ඉතින් ඔයා වුණත් මීඩියාකාරයෙක් විදිහට අහන්න ඕනේ ප්‍රශ්න මොකද්ද නැති ප්‍රශ්න මොකද්ද කියලා දැනගන්න ඕනේ. අනික වැරදි ප්‍රශ්න අහලා මෙතන හරි උත්තර බලාපොරොත්තු වෙන්න එපා විදු. හරිද? මේ මම යනවා යන්න. සබ් කරන අය සබ් කරලා සබ් එකක් දෙන්න. බයි බ්‍රෝ. අපි ආයෙ හම්බෙමු.